ආරක්ෂකයි බොස් කි. අපි අද කතා කරන්නේ ඇත්තටම මේ අගමැතිතුමාගේ ප්‍රකාශනය ගැන තමයි මේ අද විවාද කරන්නේ. ඒතොර අපිට ප්‍රයෙන්නේ නැහැ අගමැතිතුමාගේ ප්‍රකාශනයට ආණ්ඩුවේ තියෙන සහයෝගය. දැන් අගමැතිතුමාගේ ප්‍රකාශනය ගැන කතා කරද්දී ආණ්ඩුව දෙන්න ඕන සපෝට් එක. අද අඩුම ගානේ කතික ඒව ටිකවත් නැහැ ආණ්ඩුවේ අගමැතිතුමාගේ ප්‍රකාශනයට ශක්තියක් දෙන්න. ඒකෙන්ම පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක පොහොට්ටු නඩේ හදපු ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් කියලා. මොකද ඇත්තටම අද මේ තැනට මේ රට බංකොලොත් කරපුවාට වගකීම් පිරිස තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිටිපස්සේ ආණ්ඩුව හිටගෙන ඉන්නේ. දැන් අපි දන්නවා කැබිනට් එකේ 25ක් ඉන්නවා අගමැති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත් එක්ක. හැබැයි මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන්ද? මේ ආණ්ඩුවේ නොහිටපු අයට ඉන්නේ අපේ අහපැත්තට ගිය හරින් ප්‍රනාන්දුයි මනුසයි විජේදාස රාජපක්ෂයි. ඒ කියන්නේ 188ක්ම පොහොට්ටුවත් එක්ක හදපු ආණ්ඩුවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ. එතකොට දැන් මේගොල්ලෝ හරියට මේ අද රට බංකොලොත් වීම ඒගොල්ලෝ නොකරයි වගේ තමයි ආණ්ඩුව කරන්නේ. අද රට බංකොලොත් වීමට වගකීම් දරන 199ක්ම ගෝඨාභය රාජපක්ෂ. මේ මාස 30ක ආණ්ඩුව තමයි මේ රට බංකොලොත් කරේ. දැන් සමහරු අවුරුදු 74කට බනිනවා. ඒක සම්පූර්ණ වැරදි. මේ රට බංකොලොත් වීමට ආසන්නතම හේතුව තමයි අවුරුදු ඒ දෙකහමාරක් මාස 30ක් ආණ්ඩු කරපු ගෝඨාභය රාජපක්ෂ. ඒකටම ඊළඟ හේතුව තමයි අවුරුදු 28ක් රට පාලනය කරපු අය 94 ඉඳන්. 74ට බයින්න එපා. නිදහස් අධ්‍යාපනය දුන්නු, නිදහස් සෞඛ්‍ය දුන්නු, මහවැලිය හදපු, මේ රටේ ආර්ථික වෙනසක් කරන ඇඟලුම් කර්මාන්තය ගෙනාපු. 74ට බයින්න එපා. 74ෙන් අවුරුදු 28ක් අඩු කරලා අන්න ඒකට බයින්න. ඊළඟට මේකට ආසන්නම හේතුව විදියට පිස්සෙක් වගේ රට කරපු ගෝඨාභය රාජපක්ෂ බයින්ද? දැන් මන් දැක්ක මනුස්ස නනකර මහත්තයා අයියා කියනවා රාජපක්ෂ ගෝඨාභය මහත්තයා ෆේල් තමයි දැන් එනවාට පාස් කරන්න පුළුවන් වගේ කතා කරනවා. පළවෙනි අවුරුද්ද අපි කිව්වා ෆේල් කියලා. අපි කිව්වා දෙවෙනි අවුරුද්දේ පාස් වෙන්න ට්‍රයි කරපන් කියලා. පාඩම් කරපන් කිව්වා, වැඩ කරපන් කිව්වා. වැඩ කරේ නැහැ. පිස්සෙක් වගේ වැඩ කරලා අන්තිමට මොකද කරේ? දැන් රට නන්නාත්තරම කරලා දැම්මා. රට නන්නාත්තරම කරලා දැම්මා. දැන් ආයේ කියනවා අවුරුදු 5ක් Tamanට බලය දෙනවලු. මොන අවුරුදු 5ක්? අවුරුදු 5ක් නෙමෙයි එක පැය 24ක් මේ රට පාලනය කරන්න සදාචාරාත්මක අයිතියක් ගෝඨාභය රාජපක්ෂට නැහැ. මොකද මේ රට විනාශ කරේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ ජනාධිපතිවරයා. මට ජනාධිපති කියලා කියන්නත් බෑ. මට ජනාධිපති කියලා කියන්න බෑ. එච්චර විනාශයක් මේ රටේ ජනතාවට කරා. එච්චර විනාශසාර හානියක් මේ රටේ ජනතාවට කරා. එතකොට පීපී ජයසුන්දර ලකෝ, අජිත් නිවාඩ් කබ්‍රාල් ලකෝ, ඩබ්ලිව් ලක්ෂ්මන් ලකෝ මේගොල්ලෝ අපරාධමය වරද කරපු නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා මේවල ක්‍රිමිනල් ඔෆෙන්ස් වලට ආනුව දඬුවම් කරන්න ඕන නිලධාරි ජනාධිපතිවරයා ඇතුළුව. එහෙනම් මේ අයට ඔක්සිජන් දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාද ඇවිල්ලා ඉන්නේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු පිරිස ඇවිල්ලා ඉන්නේ. දැන් අපි දකිනවා සමහර රනිල් වික්‍රමසිංහ මහත්තයා සාකච්ඡා කරනවා. අනේ සාකච්ඡා අපි තුමු කෘෂිකර්ම ගැන කතා කරනවා කියලා. අනේ කෘෂිකර්ම ගැන කතා කරද්දී දෙපැත්තේ ඉඳන් ඉන්නේ කවුද? කෘෂිකර්ම අපිටද නැහැ. වජිරාභය වර්ධන, සාගල රත්නායක, අකිල විරාජ්, ඈ තව කවුද? ඔන්න ඔය හාදෝ ටික තියාගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා සාකච්ඡා කරන්නේ. රුවන් විජේවර්ධන ඔබතුමාගේ දිස්ත්‍රික් මෙන්න මෙයාලත් එක්ක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩු කරන්නේ. ලැජ්ජයි ලැජ්ජයි දෙගොල්ලන්ටම ලැජ්ජාවක් නැහැ. රනිල් වික්‍රමසිංහට ලැජ්ජාවකුත් නැහැ. පොහොට්ටුවේ හාදෙන්ට ලැජ්ජාවකුත් නැහැ. ඒ නිසා මේ රට විනාශ කරපු මේ පිරිසත් එක්ක මේ රට ඉස්සරහට යන්න බෑ. හොඳට මතක තියාගන්න. දෙවෙනි සුනාමි රැල්ල ළඟ එනවා. පළවෙනි සුනාමි රැල්ල වගේ නෙමෙයි දෙවෙනි සුනාමි රැල්ල. එච්චර මිනිස්සු පීඩාවකින් ඉන්නේ. ඒ ඇස්සේ හොරකම වංචාව නම් ඉවරයක් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකමේ ඉන්න පුළුවන්ද? මෙහා පැත්තේ ප්‍රසන්න රණතුන් හොතියාගෙන ඈ අධිකරණයේ වරදකරුවෙක් වෙලා කප්පාර වෙන මොනවටද මේ කප්පාර? මේ කැබිනට් එකට වළංගු භාවයක් තියනවද? හරිද නම් කැබිනට් එක කියන්නේ තමුසේ අයින් වෙනවයි කියලා. ඒක කියන්නේ ගෝඨාභය රාජපක්ෂට කොන්දක් නැහැ. රනිල් වික්‍රමසිංහට කොන්දකුත් නැහැ. මෙර හදියා මෙතන මේ බතල ගෙඩිය වගේ ඉඳගෙන ඉන්නවා මේ කම්බ හොරෙක්. අධිකරණයෙන් අපි නෙමෙයි මේ අධිකරණයෙන් හොරෙක් වෙච්ච එකෙක්. ඈ එතකොට ඒ විතරක්ද? දැන් ඊයේ පෙරේදා හා විනාඩි කාලයක් තියෙනවා මන්තුමා. ගේ මං හරි මට විනාඩියක් දෙන්න. මල්වානේ ආ විනාඩි දෙකක් හම් වුණා. මල්වානේ ඊඩම. දැන් හදපු එකකුත් නැහැ නේ ගරු ෆීල් මාසල් තුමා. එතකොට හදපු එකකුත් නැහැ. හැබැයි මං පැහැදිලිවම කියනවා ඒ නඩුවෙන් බේරුණේ කොහමද? හරි විදිහට නම් විජේදාස රාජපක්ෂ මහත්තයර කොන්දක් තියෙන්න ඕන. දවස් 14ක් ඇතුළත නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් මේක නැවත ඇපීල් කරන්න. හිටපු අධිකරණ ඇමතිතුමිය ඉන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි ඔබතුමාලට කොන්දක් තියෙන්න පුළුවන් වෙන්න ඕන. බැසිල් රාජපක්ෂගේ මල්වාන ඉඩම සම්බන්ධ නඩුවට නැවත ඇපීල් කරන්න කියන්නේ.
මවහන ඔබතුමා එක කරනවද කියලා. මොකද මේ නඩුවේ පිළිබඳව බරපතල ප්‍රශ්න තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මේකේ සාක්ෂිකරුවන්ව භාවිතා කරලා ඔවුන්ව නොමගරලා ඔවුන්ව අවභාවිතා කරලා ඔවුන්ට බලපෑම් කරලා මේ නඩුව වෙනස් කරලා දිනවා විතරක් නෙමේ මේ අධිකරණ තීන්දුව දුන්නු ඒ අධිකරණයේ නිෂ්කාරවරයා ඔහුගේ නම නිමල් රණවීර මම මේක සභාගත කරනවා මේ නිමල් රණවීර කියන්නේ කවුද මේ විනිසුරුවරයාගේ සහෝදරයා ලලිත් ප්‍රියන්ත ජයසිංහ කියන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශ සභා ලයිස්තුවේ ලයිස්තු අපේක්ෂකෙක් මෙන්න දිනවා චන්දනාම ලේකණිය මේ ගෘහමීලක මූලික ලයිස්තුව මෙන්න අපේක්ෂක ලයිස්තුව මේ තුරම මම සභාගත කරනවා ඒ මහාධිකරණ දුවෙන් දුව දුන්නු විනිසුරු නිමල් රණවීරගේ සහෝදරයා ලලිත් ප්‍රියන්ත ජයසිංහ කියන්නේ එනම් පොහොට්ටුවට ලැබදියාවක් තියෙන විනිසුරුවරයෙක් තමයි මේ තීන්දුව දුන්නේ එහෙනම් හැම වැත්තෙම මේ සැකේ තියෙනවා එක පැත්තකින් විනිසුරුව සම්බන්ධව අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරපු ආකාරය මේකට අපිට පුරවැසියෝ විදිහට ඇපීල් කරන්න බෑ මේකට ඇපීල් කරන්න පුළුවන් එකම තැන තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට එහෙනම් විජේදාස රාජපක්ෂ මහත්මිය රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමාලා සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේකට ඇපීල් කරනවද 10-14ක් යන්න කලින් කියන එක මම පැහැදිලිවම අහනවා කාලය අවසන් මන්තුමා මම කිව්වේ නිසා දැන් ඔව් අනීතිකව ලබාගත්තු බලයක් අනුව මේ ආයතන දුන්නු ශක්තියයි ඔබතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න මේ සියලු දෙනාත් එක්ක එකතු වුණා නම් අද මේගොල්ලෝ ඔක්සිජන් ගන්නෙ නැහැ ඔබතුමා තනියම මේ රාජ්‍ය කාලය අවසන් කරමන්තුමා අටතු කරපු වින තමයි අද මේ හදයි බොමිසොදි ගරු මුල්ලාසනෙන් අවසරයි මං වගත් මං එක්ක වැඩ කරපු සමහර අපේ පාක්ෂිකයන් ගැනත් නම් සඳහන් කරා මේ රටේ ව්‍යවස්ථාව අනුව අගමැති තුමා ඉල්ල අස්සුනාම ඇමතිවරු නැහැ ලේකම්වරු නැහැ මම අගමැතියට බාරගත්තදී වෙන කවුරුවත් හිටියේ නැහැ. එක ලේකම්වරු දෙන්නයි හිටියේ ලංකාවේ. ජනාධිපති ලේකම්, අගමැති ලේකම්. කවුරුත් හිටියේ නැහැ. මට සිදු වුණා මේ අවස්ථාවේදී ඉන්ධන ගැන බලන්න, ආහාර ගැන බලන්න, අනෙක් ප්‍රශ්න ගැන බලන්න. මං එක්ක හිටපු ඇමතිවරු කීප දෙනෙක් එතෙන්ට කැඳෙව්වා. කැඳවලා විශේෂයෙන්ම පෝර රටේ පෝර තත්ත්වය ගැන හොයන්න කියලා මං මෙතුමගේ ළඟම මිත්‍ර හිටපු අධ්‍යාපන ඇමති අකිල කාර්යවාස මැතිතුමාට කිව්වා මේ දෙන්න හරි යාළුයි මං දන්නේ ඇයි මට ඇවිල්ලා මේ ගැන කියලා බයිඩ් කියලා ඊළඟට රටේ ආහාර සැපයුම් තත්ත්වය ගැන බලන්න අපේ පක්ෂේ මහලේකම් රංගේ බණ්ඩාර මැතිතුමා සභාපති වජිර අබේවර්ධන මැතිතුමාට කිව්වා ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන බලන්න පක්ෂේ නියෝජනායක රුවන් විජේවර්ධන මැතිතුමාට කිව්වා. ඒව කළා ඒ වැඩ ටික ඒගොල්ලෝ ආරම්භ කරා. ආරම්භ කරායින් පස්සේ මේ ඇමතිවරු වගකීම් බාරගත්තා. අපේ වෙළඳ ඇමතිතුමා පත් කළා, කෘෂිකාර්ම ඇමතිතුමා පත් කරායින් පස්සේ ඒ වැඩ කටයුතු බාර අරගෙන දැන් ආපහු මහලේකම්තුමයි මේ සභාපතිතුමයි ගිහින් තියෙනවා සිරිකොතේ වැඩ කටයුතු කරන්න. ඊට පස්සේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා ඇවිල්ලා එතුමා බාරගත්තාම දැන් රුවන් විජේවර්ධන මහත්මයා මෙතන කරන්නට ජාත්‍යන්තර ඉල්ලීම් එපිල්ලේ කරන්නට නෂී ජනාධිපතිතුමා එක්ක සම්බන්ධීකරණය විතරයි. එයාත් අයින් වුණා එතන ලේකම් ඉන්නවා ඇමතිවරු ඉන්නවා. අපේ මේ ඉන්ධන ප්‍රශ්නේ ගැන කාංචන විජේසේකර ඇමතිතුමා ගත්තාන් පස්සේ එතුමා සාගර රත්නායක මහත්මයා එක්ක වැඩ කරනවා. එතුමා තමයි මේ ඔක්කොම බෙදහැරීම් කරන්නේ. ඒත් උවමනා එදා ඉඳන් උවමනා මුදල් ටික හොයාගෙන ක්‍රෙඩිට් ලයින්ස් වලට කතා කර ඔක්කොම කරන්නේ සාගර රත්නායක මහත්මයා. ඔට ඕන්න මම ඉවත් කරන්නම් එතනින්. ඊට පස්සේ මුදල් හම්බුනේ නැත්තම් වගකීම විපක්ෂය බාර ගන්න. ඔබතුමා වාඩි වෙන්න. ඔබතුමා වාඩි වෙන්න දැන්. නෑ වාඩි වෙන්න. වාඩි වෙන්න. අනේ එච්චරයි දාලා තියෙන්නේ. ඒ මොකද්ද? තුෂාර ඉදිරිපත් මන්තුමා. වාඩි වෙන්න. මෙතන කාටවත් ඇමතිකම් දීලා තිබුණේ නැහැ. මෙතුමා ඇමතිකම් ගත්ත ගමන් එතුමාගේ වගකීම දුන්නා. මම ඒකයි දැන් කිව්වේ. අහගෙන හිටියේ නැත්නම් මේක වෙලා තියෙන්නේ
මේ මේ සභාව ඇතුළට හෑන්ඩ්ෆෝන් ගෙනල්ලා එක එක අයට කතා කරන මම මොකද්ද කිව්වේ කියලා අහගෙන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි යාළුවා ඉන්න පුළුවන් ඒත් කියන්න මේ හෑන්ඩ්ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා මේක ඇතුලේ. බොහොම ස්තුතියි. සම්පූර්ණයෙන්ම කඩාගෙන මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. මේ කොහොම හරි මම මෙතන එකක් කියන්න ඕනේ. මේ විශේෂයෙන්ම මේ අය ගෙනල්ලා වැඩ කටයුතු කරේ. දැන් ඊළඟට අහනවා මම මොකද කරේ? ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ නීතිපති නීතිවේදී සංගමයේ තමයි ජනාධිපතිතුමා හම්බෙලා මේයි 8 වෙනිදා ගිවිසුමකට ආවේ. ඔබතුමා 19 වෙනි සංශෝධනේ ආපහු ගේනවා නම් ඔබතුමා විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවා නම් ඔබතුමාට ජනාධිපති හැටියට ඉන්න පුළුවන් කියලා ඒක ගෙනාව එක තියෙනවා. ඒගොල්ලේ යෝජනා වෙන එකක් නැහැ. ඒගොල්ලෝ ගිහින් හම්බුණා. මේ මං ජනාධිපතිතුමාට සුමාන 3ක් 4ක් කතා කරේ නැහැ. මෙතන විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා TN එකේ මේ ජනාධිපතිව කතා කරපු අය. ඊට පස්සේ දවසේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේකෙන් ඉල්ලලා අස්සුණා. මම දැන් මේක වාර්තාවට දානවා. ඉල්ලලා අස්සුණා. ඊළඟ දවසේ කැඳවලා විපක්ෂ නායකතුමාට කියලා බාර ගන්න කියලා. ඉතින් එතුමා බාර ගත්තේ නැහැ. එතුමා තීන්නේ කරා බාර නොගන්න. ඒක එතුමාගේ තීන්නය. ඊළඟට මෙතුමා කිව්වා මෙතුමා කැඳෙව්වා මේ අගමැතිකමට. එතුමාත් කිව්වා ඔබතුමා ප්‍රකාශ කළා දවස් දෙකක් දෙන්න මිනිස්සු කැමති නැහැ අපි යන්නම් කියලා. මාව මේ මං ගිහින් ඉල්ලුවේ නැහැ. මේ මන්ත්‍රීතුමන්ලා මට කිව්වා ගිහින් ජනාධිපතිව කතා කරොත් ගිහින් හම්බෙන්න කියලා. මං ගිහින් හම්බුණා. රටේ ප්‍රශ්නේ අනුව මං ඒක අරගත්තා. මම ඊට පස්සේ ආපහු අගමැතිකම ගැන අපේ විපක්ෂ නායකතුමාත් ආපහු ඉව්වා. මං අයින් වෙලා එතුමා ගත්තා නම් මේ මට දැන් කියන එක එතුමාට කියනවද? මං මේකෙන් අයින් වෙලා එතුමා හේනක බාරගත්තා නම් අද මං ගැන කියන දේ එතුමාට කියනවද? එතේ ලියුම ඇයි ලියුම ලියන්න ඉද දුන්නේ එහෙනම්? එච්චරයි මං අහන්නේ. මෙතන දැන් දේශපාලනේ ඔය දේශපාලනේ අයින් කරන්න. මන්ත්‍රීතුමා මං දේශපාලනට ගෙනල්ලා ඕකම කියන්න හැදුවා. දැන් මම මෙතන ගෙනා කියන ඕකට අතහරින්න. ඕක හරියන්නේ නැහැ. මොකද මට සිදු වෙනවා මම ඔක්කොම එවන්න. මොකද මේ අපේ හිටපු මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීව ගණනාවක් ඔබතුමාගේ ආසනේ ඉඳන් ආපහු කියනවා බැඳෙන්න ඕන කියලා. තව සමාජික බැඳෙන්න. ඉතින් මේ හතර පහ දෙනා මට අගමැති කාර්යය තියන්න බෑ. දැන් කට්ටිය බැඳෙන්න ඒගොල්ලෝ එතන ඉන්නවා. මං ඉතින් පන්නලා දැම්මා කිව්වා ඔතන ගිහින් මිනිස්සු එනවා විගහට ඒගොල්ලෝ බඳව ගන්න කියලා. එච්චරයි මං කළා තියෙන්නේ. ඉතින් මම දැන් ඔබතුමා මෙතෙන්ට ආවෙත් ඔක ඉගෙන ගත්තෙත් මන් නිසා. ඉතින් ඊළඟ පියවරත් මං ඒක ඉගෙන ගන්නකෝ.